දිවෙනේ අද්දිනේ කාලගුණික තත්ත්වය ගත්තම ඊයේ දිනේට සාපේක්ෂ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. දිවෙනේ උතුරු පළාතේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරු සහිත වැසි අවස්ථා ලැබීමේ හැකියාවක් තියෙනවා. වැසි වාර කීපයක් යෑමේ හැකියාවක් තියෙනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව දිවෙනේ බොහෝ පළාත්වල සුපුරුදු ආකාරයට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, දකුණු ඌව, උතුරු මැද සහ යාපනය වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. මුහුදේ තත්ත්වය ගත්තම දිවයින වටාම තියෙන මුහුද තීරවල සවස් කාලයේ වෙනකොට තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. මන්නාරමෙන් නම් කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා තියෙන වෙරළබඩ තීරයත්, ගාල්ලේ සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවල තරමක තද වැසි අපේක්ෂා කරනවා. මේ වැසිස් සමග తాවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ අතර තදවැසි සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙන්ම නායෑම් සහ අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. කැලණි ගඟ සහ අත්තනගලුවේ පිටාර ගැලීම් හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවද එම මධ්‍යස්ථානය පවසනවා. මේ මිනිමිට රාජාංගනය, අංගමුව සහ තබ්බෝව, කුකුලිගඟ කියන ජලාශ කිහිපයකත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුව ජලාශීත වන් දොරටු තවමත් විවෘත කරලා පවතිනවා. වර්ෂා තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරනවා ඊයේ දිනේ පටන් අද උදෑසන දක්වා. විශේෂම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිවේදනයේ තවමත් වළංගු වෙනවා. සියලුම නිම නම් කළද ප්‍රදේශවල ජනතාව තාමත්ම විමසිල්ලින් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂම මතක් කරන්න ඕනේ කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එක්කම කෑගල්ල දිස්ත්‍රික්කයටත් එහෙම රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළේම දිස්ත්‍රික්ක කිහිපයකට ඊයේ දිනේදී ලබා දෙලා තියෙන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නායම් අන්තරංග විම නිවේදනය. මෙම නිවේදනයේ දින කිහිපයක් මුළුල්ලේම අපි අඛණ්ඩව ජනතාවට ලබා දීලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙන්න නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම తాවකාලිකව ඉතාමත් වැදගත් වෙනවා. මෙවැනි විට පවතින වැසි සහිත තත්ත්වයන් සමගම ගංගා ජලමට්ටම් වැඩිවීමක් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම කැලණිගඟේ නාගලගම් වීදිය අසල ජලමට්ටම සුළු ගංවතුර මට්ටමක් බවට පත් වෙමින් පවතින බව තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වීදි අත්ලනුව දැනට අත්නගලුවේ දුණමලේ ප්‍රදේශයෙන් ජලමට්ටමේ සුළු ගංවතුර මට්ටමක් දක්වා වැඩි වෙලා තියෙනවා. වැඩි වෙන ජලමට්ටම් සමග එම ප්‍රදේශවල ජනතාව తాවකාලිකව ඒ අසලින් ඈත්ව සිටීම ඉතාමත් වැදගත් වෙනවා. නිරන්තරයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විපින් එම තොරතුරු ලබා දීමට අපද කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු කරනවා.